කෘෂි නවීකරණ විශේෂ ව්‍යාපෘති යටතේ මිලියන් 2500ක් වෙන් කරලා තියෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ භාවිතා කරනු ලබන රෝපණ ද්‍රව්‍ය සහ යෙදුම්වල නවීකරණයන් සිද්ධ කරලා අද වෙන විට වී වගාව සම්බන්ධයෙන් අපි ඉතාම සාර්ථකත්වයක් අත්පත් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව සමත් වෙලා තියෙනවා මේ රටට අවශ්‍ය කරන සහල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිපදව ගන්න. අපි දළ වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 8 ලක්ෂයක් වගේ ප්‍රමාණයක්. දැන් සැලැස්මක් හදලා තියෙනවා අපේ රටේ තියෙන කුඹුරු ඇතුළු සමස්ත වගා බිම ඵලදායි ලෙස යොදවන්නේ කොහොමද කියන කාරණාව ගැන අවධානය යොමු කරලා තියෙනවා. මූලික අවධානය යොමු කරනවා මහවාරි මාර්ග සහ මහවැලියට අදාළ විශාල වැව් සමග කරන වාරි කර්මාන්තය සම්පූර්ණම වී වගාවට යොදවලා ඒකම අනිත් වගා බිම් වල දැනට කුඹුරු වගා කරන බිම වී වගාවට යොදවලා සෙසු බිම් වෙනින් වගාවන්ට යොමු කරන්නේ. වී වගාව ගත්තොත් අහිතකර තත්ත්වයට ඔරොත්තු දෙන ප්‍රභේද, අස්වැන්න වැඩි ප්‍රභේද, විවිධ රෝග හා පලිබෝරු තත්ත්වයට ඔරොත්තු දෙන විදියට මේ ප්‍රභේද අපි හඳුන්වා දීම සිදු කරගෙන යනවා. අතිරේක ආහාර භෝග ගත්තොත් ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයට වඩාත් ඔරොත්තු දෙන වැඩි නිෂ්පාදනයක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දී තියෙනවා පසුගිය වසර ගණනාවක් තුළ. එළවලු භෝගය ගත්තොත් අපි දැනට හයිබ්‍රිඩ් වගේ එළවලු ප්‍රභේද ආනයනය කිරීම සිදු කරනවා. නමුත් දැන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් ඒවාට සමාන ලක්ෂණ සහිත එළවලු ප්‍රභේද හයිබ්‍රිඩ් ප්‍රභේද නිපදවලා හඳුන්වා දීලා තියෙනවා. පළතුරු අංශය ගත්තොත් උඩක් කාලයකට කලින් එතරම් පළතුරු පරිභෝජනයක් අපේ රටේ තිබුණේ නැහැ. නමුත් අද විශාල වශයෙන් පළතුරු පරිභෝජනය ඉහළ ගිහින් තියෙනවා. මේකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වශයෙන් දායක වුණා. කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියත් එක්ක කුකුල් ක්ෂේත්‍රය සහ කිරිගව ක්ෂේත්‍රය කියන උපක්ෂේත්‍ර දෙකේ වර්ධනයන් බලාපොරොත්තුවෙන් ව්‍යාපෘති සකස් කරා. එතන කුකුල් ක්ෂේත්‍රයේ තත්ත්වයන් ඇති ජාත්‍යන්තර මට්ටමේ ඉන්නවා. අපි කුරුළු උණ කියන රෝගයෙන් තොර රට. ඒක නිසා අපනයනය කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා මේ කුකුල් නිෂ්පාදන. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා බිත්තර සහ මස් සහ මස් වලින් සකස් කරන නිෂ්පාදන පිටරට යවන්න අවශ්‍ය කටයුතු මේ සිදු කරමින් පවතිනවා.